SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ප්‍රතිශතය දැක්කම හිතා ගන්නත් බෑ. අමාරුයි. හිතා ගන්න අමාරුයි. හිත හදා ගන්න පුළුවන් ගානක් වුණොත් හොඳයි නේ. 179ක ප්‍රතිශතයක්
තමයි චමිත් ඔබ ලබා ගන්නේ. අමල් ටිකක් වෙලා ගත්තා මන අපේ පළ කරන්න. ගෞසාරංග ෆස් කෝරස් එක කියන වෙලාවේදී සෙකන්ඩ් වර්ස් එක පටන් ගන්න ෆස් වර්ස් එක පටන් ගන්නකොට බෝට් කරනවා කියලා හිතාගෙන හිටියේ. නමුත් පිච් එකේ පොඩි ෆස් වර්ස් එක ඒකේදී බෝට් කරනවා කියලා හිතාගෙන හිටියට නමුත් ඒකේ අර පොඩි පිචින් වල අඩුපාඩුවක් දැක්කා. ඊට පස්සේ ටික වෙලාවක් අහගෙන හිටියා. අහන්න අහන්න කටහඬේ රහ දැනෙනවා, ෆීල් එක තේරෙනවා. ඉතින් ඒකත් එක්කම අහගෙන 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 හිටියා. ඊට පස්සේ මං හිතන විදිහට ශානුත් නිරෝෂත් දෙන්නම් මට උදව් කරුවා වගේ එකක් වුණා වෝට් කරන්න. මොකද හේතුව ඇත්තටම මම කල්පනා කරුවා මට මේක දෙන්නොත් දෙන්න ඕනි කියලා ඉවරලා හිතිච්ච වෝට් එක නොදී ඉන්නත් බෑ. නමුත් නොදී ඉන්න පුළුවන්. ඒ වුණාට පස්සේ පස්සේ කල්පනා කරුවා නෑ ඒ මම කැමති වුණා ඔහුගේ හඬට. දැන් මේ පැත්තෙන් වෝට්ස් දුන්නොත්ද ඔබත්? නෑ 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 එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නැහැ. මං කිව්වේ ඒක නෙවෙයි. දෙනවද නැද්ද කියන එක සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් ෂයන් එහෙම මුලින් දෙනවනේ. ෂයන් මුලින් බෝඩ් කරනවා. ඉතින් ඒකත් එක්ක මම බැලුවේ දැන් මට ඇහිලා තියෙන එක මහා ලොකු එකක් දෝ කියලා ඉවරලත් මම ඉතින් හිත හිත හිටියා. මොකද ෂයන්ුත් නොදී ඉන්නවා කී කී බල බල හිටියා. මොකද මේ වෙන්නේ කියලා ඉවරලත් අඹරලා තියන්න චුට්ටක්. බෝඩ් එක සංසන්දනාත්මකව බලලා නෙමෙයිනේ දෙන්නේ. නෑ නෑ නෑ. ෂයන් ශිහානුත් ඔය වගේ කල්පනාවක් කරන්න උනාද? එහෙම නැත්නම් මුලදිම හිතුණාද මේ මනාපේ ලබා දෙනවා කියලා? ඇත්තටම චමිත් හොඳ හැඟීම දැනෙන කටහඬක් තියෙන තරුණෙක්. ඒකට ආසා හිතුණා කෝරස් එක පටන් ගනිද්දි. හැබැයි අරමල් කිව්වා වගේ එකම එක ඇහෙනවනේ. ඒ නිසා ඔය කීප දෙවල් ටික හරියටම හරි වර්ස් එකේ වෙච්ච ප්‍රශ්නේ සහ ආපු සෙකන්ඩ් වර්ස් එකේත් ඒ ප්‍රශ්නම වෙනවා. ඊට පස්සේ ආපු කෝරස් එක ෆයිනල් කෝරස් එක හරි රහට කියනවා. මොකද මම වෝට් කරද්දි මට තව තප්පර 10යි තිබුණේ. හඬට ආකර්ෂණය වුණා, සහය හැංගීමට ආස වුණා. ඒ නිසා මම ඒ වැරදි දෙක තුන පොඩ්ඩක් අමතක කරා. අද දවසේ සමිත් හිත හදා ගන්න පුළුවන් වෙයිද බැරිද කියලා දන්නේ නැහැ. හැබැයි හම්බෙන තීරණත් එක්ක අකමැත්තෙන් හෝ හිත හදා ගන්න වෙනවා. අපි බලමු. නිරෝෂ ඒ දෙන්නම කියන්න ඕන ටික තමයි කිව්වේ. මම හිතන්නේ ෆර්සස් දෙකේ එකම ලයින් එකේ එකම වැරද්ද වුණා දෙපාරම. ඒ නිසා තමයි ඇත්තට මෙච්චර පරක් වුණේ මං හිතන්නේ. කෝරස් එක හොඳටම කියවුණා, හැඟීම් බරව කියවුණා. හැබැයි වර්සස් දෙකේම දෙවැනි ලයින් එක අර උඩට යන කොටස ටිකක් අමාරුවෙන් කිව්වා. ඒක පිච්චුනේ නැහැ. මං හිතන්නේ ඒ රේන්ජ් එකත් එක්ක මේ තියෙන තිගැස්මත් එක්ක එක පාට එහෙම කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. වට කියන්න බැරි කෙනෙක් නෙමෙයි. සමහර මේ මොහොතේ සමහර වෙලාවට ඔයාගේ තියෙන හදවතේ තියෙන තිගැස්මත් එක්ක සමහර වෙලාවට අපේ අර අපි කියන අපේ ආතතිය අපේ ස්ට්‍රෙස් ලෙවල් එකත් එක්ක අපිට සමහර පිච් කරගන්න බැරි වෙන අවස්ථාවක්. ඉතින් නමුත් ඕ හැම 75% විතර හොඳින්ම ගායනා කරලා තියෙන නිසා අර කිව්ව කාරණාත් එක්ක හැංගීම ඔය සියලු දේවල් එක්ක. ඉතින් මම හිතනවා වෝට් ටික දෙන්න පුළුවන්. Thank you. සමිත් 79% ක ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ.